අපි හැමදාම මේ රටේ ජනතාව අපේ සේවක මණ්ඩලය විතරක් නෙවෙයි හුදෙක් සේවකයාගේ ආයිතිවාසිකම් වරප්‍රසාද ගැන පමණක් නෙවෙයි රට ගැන හිතලා ආයතනෙ වැඩ හිතලා ගැන හිතලා වැඩ කරපු සංගමයක්. ඒ නිසා අපි විටින් විට අපේ මතය අපි නිවැරදි ස්ථාවරේ පිට කටයුතු කරා. උදාහරණයක් විදියට පසුගිය කොරෝනා සමයේ වසංගත සමයේ යන්නන් වාලේ මේ අපි දන්නවා මේ බරපතල අර්බුදයක්. ඒ අර්බුදයේ වෙලාවේ මේ රෝගේ හඳුනාගත නැති වෙලාවේ රට වැහුවා. අපි ඒකට ගැන දොස් කියන්නේ නැහැ. හැබැයි ඉන්න අනතුරු ඒ එන්නත් ලබා දීමෙන් අනතුරුව පවා මේ රට වහන්න තීන්දුව කරා. මම දන්නේ නැහැ කවුද ඒවා තීන්දුව කරේ කියලා. අපි සංගමයක් විදියට ලියලා කිව්වා කරුණා කරලා මේ රට වහන්න එපා. එimhe වැහුවොත් නුදුරු අනාගතයේදී දැවැන්ත ආර්ථික පසුබෑමකට ලක් වෙන්නනවා කියලා කිව්වා. ඒ තියද්දි ඒ ජනාධිපතිවරයා රට වහලා දැම්මා. දැන් ඒ වගේ ප්‍රතිඵල තමයි අපි මේ ටිකෙන් ටික භුක්ති විඳින්නේ. ඒ නිසා අපි අද ඉන්නේ එදා හිටියා වගේ මේ ශක්තිමත් පදනමක් තියෙන ආර්ථික පදනමක් තියෙන රටක නෙවෙයි අපි හිටගෙන ඉන්නේ. මෙතන සහභාගී වෙලා ඉන්න මේ අපේ සංගමේ සහෝදරුරු සියලු දෙනාම පාහේ දිගු කාලයක් තිස්සේ මේ රටේ වෘත්තීය සමිතිය අරගල වලට සහභාගී වෙලා වැඩ වර්ජන මෙහෙවලා ඒ වගේම මේ රටේ කම්කරු පන්තිය වෙනුවෙන් විශාල සේවයක් කරපු පිරිසක් අපි කර විශේෂයෙන්ම පෞද්ගලිකකරණයට එරෙහිව අපි දැවැන්ත අරගල වලට සහභාගී වෙනවා අතීතයේ ඉඳලා. අපි ඒකලා ඉන්ෂුරන්ස් එක ඊළඟට කොටිම කියලා නම් පොස්ට්පේඩ් එක වානේ විදුලිය මේ හැම එකම මේ පෞද්ගලික විරෝධී සටන් වල මුලින්ම හිටුක් පිරිසක් අපි. හැබැයි අද තියෙන්නේ එදා තිබුණු රටක් නෙවෙයි. අද ඊටාම බරපතල ආගාධයකට පත්තුණු රටක්. මම මේ මොහොතේ ඒකට වග කියුත්තු කවුද? කවුද ඒකට මේ චුදිතයෝ කවුද කියන එක හොයන එක නෙවෙයි. මම ඒ ගැන කතා කරන්න යන්නේ. අපි මේ වෙලාවේ මේ වැටිලා තියෙන වලෙන් අපිට ගොඩේම සඳහා අපිට වගකීමක් තියෙනවා. දැන් බලන්න පසුගිය වසංගත කාලේ සමහර රටවල මුඛවාඩම් නැතුව එහෙම නැත්නම් මේ මුවා වර්ණ නැතුව සමහර රටවල සෞඛ්‍ය සේවකයෝ අඬමින් තමන්ගේ රැකියාව හැරදාලා යන කාලේ අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් ඔබ දන්නවා තමන්ගේ අතින් රෙදි වලින් මුවා වර්ණ වහගෙන ඉතාමත්ම දුෂ්කර විදියට ඒ වසංගතයෙන් මුණ දුන්නා අපි ඒකට ආචාර කරන්නේ. ඔවුන් පැනලා ගියා නම් අපි බරපතල අර්බුදයකට රටපත් වෙනවා. හැබැයි අපේ සෞඛ්‍ය සේවකයෝ එමුනේ නැහැ. දැන් අද නිර්මාණලා තියෙන්නේ ආර්ථික වසංගතයක්, ආර්ථික අර්බුදයක්. ඒ ආර්ථික අර්බුදයේ වෙලාවේ අපි බැංකු සේවකයෝ විශ්යට වගකීමක් තියෙනවා. මේ ආර්ථික අර්බුදයට මුහුණ දීලා මේ රටේ ආර්ථිකයේ සමස්ත ආර්ථිකයෙන් 60% පමණ පාලනය කරන එකට වගකිය යුතු පිරිසක් විදියට විශේෂයෙන්ම රාජ්‍ය බැංකු සේවකයන් විදියට අපිට විශාල වගකීමක් තියෙනවා. මේ ආර්ථික අර්බුදයේ කළමනාකරණය කරගන්න උදව් කරන්න. අනේ ඒ පදන මත ඉඳලයි අපි අද කටයුතු කරන්නේ. ඔබ දන්නවා ටැක්ස් එක පිළිබඳව මේ අපි කිසි කෙනෙක් ඒ ටැක්ස් ගන්නවට කැමති නැහැ. අපි කියන්නේ ඒක හොඳයි කියලා ටැක්ස් එකට. විශේෂයෙන්ම ඒ ටැක්ස් වල සංශෝධන යුතු තැන් අපි දැනුත් කතා කරලා සාකච්ඡා මාර්ගයෙන් සංශෝධනයක් ඇති කරගත්තා. ඊට අමතරව තවත් සංශෝධන විය යුතු විශේෂයෙන්ම ඉහළ ශ්‍රේණි සඳහා 36% වගේ බදු අය කිරීමක් සිද්ධ වෙනවා. ඒවා දරන්න අමාරුයි. අපි ඒක පිළිගන්න. බැංකු සේවකයෝ විදිහටත් අපිට අමාරුයි. හැබැයි අද රට පත් වෙලා තියෙන තත්ත්වයත් එක්ක සලකලා මේ වෙලාවේ අපි තවදුරටත් අර්බුදයට රට හෙලන එක ඉතාම බරපතලයි. මොකද එතෙන්ට වැටුනොත් අපිට ගොඩේ ඉන්න බෑ. අද ඔබ දන්නවා ඔබ සමාල්ලාට ගොඩ දෙනෙක් අපි මේ විවෘතව එළිය කතා කරන්නේ නැහැ. අද රාජ්‍ය බැංකු ටික මත තමයි අද මේ රටේ සමස්ත ආර්ථිකය කරතිලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ රාජ්‍ය බැංකු තුන ප්‍රධාන. දැන් මේ රාජ්‍ය බැංකු තුන ඉතාම බරපතල අර්බුදයකට ලක් වෙලා ඉන්නේ අපි නොකියුවට. හැබැයි සතුටට කරුණක් ඒ පුළුවන් වෙලා තියෙනවා මේ අද දක්වා යම් කිසි ප්‍රමාණයකට කළමනාකරණය කරගත්තේ මේ රාජ්‍ය බැංකුවලට පිසුද වෙන්න. හැබැයි
මේ රාජ්‍ය බැංකු වලට දරන්න බැරි බරක් තව ඉස්සරහට කරගෙන ගියොත් සහ ඒවා අකර්මණ්‍ය කරලා මේ විනාශ කරන්න පටන් ගත්තොත් මේ රටේ ආර්ථිකය විතරන්නේ බැංකු පද්ධතියත් විනාශ වෙන මට්ටමට යොමු වෙනවා ඒ නිසා අපි තාම සීරුවෙන් කටයුතු කරන්න ඕන කාලයක් මේක අද මේ රාජ්‍ය බැංකු වල ඔබ දන්නෝ පසුගිය කාලේ ද්‍රවශීලතා හිගිය පිරිමහ ගන්න 136 පොලියට බැංකු වලට ණය ගන්න සිද්ධ වුණා අදත් ස්ථිර තැන්පතුවකට 125කට වඩා ගෙවනවා ඊටත් වැඩිය ගෙවනවා බැංකු පොලිය දැන් ඒ වගේ මුලකට අපි මුදල් මිලදී අරගෙන අපි කොහොමද ණය ලබා දෙන්නේ අපි කොහොමද ලාභ ලබන්නේ ඒ නිසා බරපතල තත්වයක් අපි ටකට අද මුහුණ දෙමින් ඉන්නේ මේ පිළිබඳව සමාජය අපි දැනුවත් කරන්න ඕන ඒ විතරක් නෙවෙයි අද මේ බැංකු වලට රාජ්‍ය බැංකු වලට ගත්තාම CPC එක අද වෙනකොට ට්‍රිලියනයකට අධික ණයක් තියෙනවා මේ රාජ්‍ය බැංකුවට විශේෂයෙන්ම ලංකා බැංකුවට ට්‍රිලියනයකට අධික ට්‍රිලියනයක් කියලා කියන්නේ තා දෙවන්ත මුදල් සම්භාරයක් දැන් ඒ ණය කොහොමද රජය ගෙවන්නේ බැංකු වලට දැන් ණය අය වෙන ගොඩවල් වලට වැටුනොත් කොහොමද බැංකු පද්ධතිය දුවන්නේ මේ මං කිව්වේ එක ආයතනයක් විතරයි ඒ නිසා අපිට මේවා කළමනාකරණය කරගන්න ඕන නැත්නම් ඉතින් එහාට අපි ඇද වැටුනොත් එහෙම නැවත ගොඩ නැගන්න ගොඩ ගන්න බැරි විශාල ආගාධයකට මේ රට සහ ආර්ථිකය පත් වෙනවා අපි එදාට අපි දෙස් දෙවල් තිබ්බට අපි එදාට අපි ශෝක වුණාට කනගාටු වුණාට වැඩක් නැහැ මොකද ඉතින් ගොඩ එන්න බෑ එහෙම පත් වෙච්ච රටවල් තියෙනවා එනිසා අපි මේ වෙලාවේ බැංකු සේවකයන් විදිහට ඉන්නේ අපි දන්නවා මේ තියෙන දුක්ඛ දෝමනස්යන් අමාරුකම් සියල්ලම අපටත් පොදුයි මේ රටේ ආර්ථිකීය දුෂ්කරතාවයන් පිළිබඳව අපි හොඳට දන්නවා හැබැයි ඒ දන්න නිසා තමයි අපි කරන්නේ මේකෙන් අපි කොහොම ගොඩ එන්න ඕන දැන් අද වෙලා තියෙන්නේ සමහර වෘත්තීය සමಿತಿ ඒගොල්ලන්ට අවශ්‍යලා තියෙන්නේ ටැක්ස් ප්‍රශ්නේ විසඳා ගැනීම පමණක් නෙවෙයි ඔවුන්ට අවශ්‍යලා තියෙනවා විවිධ දේශපාලන උවමනාවන් මත ඒ දේශපාලන තමන්ගේ ස්වාමවරුන්ගේ උවමනාව මත මේ විවිධ සංදර්ශන පවත්වන්න. ඒ නිසා ඔවුන්ගේ මේ දේශපාලන උවමනාව මේ බදු පිළිවෙත ප්‍රශ්නයක් නෙවෙයි අද කොටිම්ම කියනවනම්. හැබැයි මේ දේශපාලන උවමනාව ඉටු කරන්න ගිහිල්ලා අපි කියන්නේ කිසිම අවස්ථාවක අපේ සංගමේ ඉන්න විවිධ දේශපාලන පක්ෂවලට ඡන්දේ භාවිතා කරන විවිධ දේශපාලන මතිමතාන්තර දරන සමාජිකයෝ තමයි අපේ සංගමේ ඉන්නේ. එක දේශපාලන පක්ෂයක පිරිසක් නෙවෙයි. හැබැයි අපි හැම වෙලාවෙම කියන දෙයක් තමයි ඔබගේ දේශපාලන දර්ශනය සහ දේශපාලන ක්‍රියාකාරීත්වය කරුණා කරලා මේ බැංකුව තුල නෙවෙයි බැංකු ශේෂ්ත්‍රයෙන් පිටදී ඔයගොල්ලෝ ඡන්දේ දීලා පත් කරගන්න වැඩ කරන්න ඕනෑම දේශපාලනයකට ඒ පත් වෙන ඕනෑම පාලකයන් පිරිසක් සමඟ අපි කටයුතු කරන්න සූදානම්. හැබැයි අපි දේශපාලන අරමුණු වෙනුවෙන් ගිහිල්ලා මේ වැඩ වර්ජනය කරලා මේ රටේ බැංකු ශේෂ්ත්‍රයත් බිඳ දැම්මොත් බිඳ වැටුනොත් ඔබ ඡන්දෙ දීලා හරි කොහොම හරි පත් කරන පාලකයන්ට මේ රටේ කරගෙන යන්න රටක් නැති වෙනවා. අපේ දැක්ම ඒකයි. අපි කාට හරි කවුරුන් නෝ වේවා මේ රටේ පාලනය කරන්න මේ රටේ ඉදිරියට ගෙනියන්න නම් රටක් තියෙන්න ඕනේ. අද මහා බැංකුවෙන් සමායන්න ඕන මුදල් අමාත්‍යංශයෙන් අපි සාකච්ඡාවට ගියා. සත්‍ය ලෙස මේ සාකච්ඡාවලදී එළිදරවුණු කරු තමයි එදිනදා රාජ්‍ය සේවකයන්ගේ වැටුප ගෙවා ගන්න බැරි තත්ත්වය. ඒතර රාජ්‍ය සේවකයන්ගේ වැටුප ගෙවා ගන්න බැරි වුණොත් එහෙම ඊට පස්සේ එතන අර්බුදයක් නිර්මාණය වෙනවා. ඒ අර්බුදය තුලින් තවත් අර්බුද නිර්මාණය වෙලා රට නැවතත් අරාජික තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා අපි මේ අරාජිකත්වයට පාර කපන්න ප්‍රගති බැංකු සේවක සංගමයේ විදියට අපේ කිසිදු රුකුලක් දෙන්න අපි සූදානම් නැහැ. අපි මේ ප්‍රශ්නේ විසඳගමු. අපි දන්නවා අපිත් ඒ අමාරුකම් විඳින පිරිසක්. හැබැයි ඒ අමාරුකම් විඳ දරා ගනිමින් මේ මොහොතේ රටත් බැංකු ශේෂ්ත්‍රයත් අපි බේරා ගන්න ඕන. විශේෂයෙන්ම ඔබ දන්නවා බැංකු ශේෂ්ත්‍රය කියලා කියන්නේ ඉතාම තරඟකාරී ආයතනයක්.
अपे डिपॉजिट बेरगा डिपॉजिट अपे बैंक सेवक कलमना करुअन दंगलन महांसी महांसी अभी दान एरीसा अद राज्य बैंक विधियट वर्जने हेट बलापुर मेन पौदगिलिकांश बैंक लिंग अपे तेंपतु पेरगा तेंपतु कैनवास कर लगा मे तरंगकारी पशु अद अपिट स्ट्राइक कर लीनागंड स्ट्राइक करो अपट हिमे हानीन पमन अपिट ते विनाशियान पमन इतर इतना पेहदली मुकद अभी दाण बैंक कारुअट अपिट एकाधिकारी अक्ट वैद्यवर एम तव सौख्यांशे विनत् आयतन स्ट्राइक कराट मंकी अन्न स्ट्राइक कराने के लिए गोल स्ट्राइक कराट एकाधिकारी अपे बैंक स्ट्राइक कर ला यानकांगे गणुदन करू बलागनी ने अद विनत् समाज मट्टमा के इतिहास यदन से हत्या देखे पशु विमान में एनसा बैंक रेख गण बैंक रेख दत्तम अपे रेकियाव आरक्षा वेन्नी रेकियाव आरक्षा कर अभी मे ऊर्ति समतिकर मुखद अभी तेल बंदी बेल एनसा अपे रेकियाव नोत ऊर्ति समित बैंकुत् बैंकुत अपे रेकियावत्त एनसा अभी बेल आरक्षा करेल बंदी बेल आरक्षा कर गण अभी मे विलाे बुद्धिमत्व काटिकर नोन किए न पाणीडे थम अपट दिन्न ओडकपति।